වන්නේ මානුෂ්‍ය මෙහෙ මේ ජයග්‍රහණ ලීවී ඇත්තේ මහා කැපකිරීම මැදිනි. එහිදී රට වෙනුවෙන් කැප වූ බොහෝ විරුවෝ තමන් වෙනුවෙන් පුද දෙන පදක්කම් සියසින් දැකීමට පවා ජීවත් වන්නේ නැහැ. ගේන ගෙයුම් ප්‍රශංසා කවි ගීත ඔවුන්ගේ දෙසවනට ඇසෙන්නේද නැහැ. මේ එම විජයග්‍රහණයේදී සිය ජීවිතය පුද දෙමින් මාතෘභූමියට තමන් ණය නොමැති බව සනාථ කළ එවන් තවත් විශිෂ්ට යුද විරුවකු පිළිබඳයි. මානුෂ්‍ය මෙහෙ මේ අවසන් සමයේදී A35 මාර්ගය ත්‍රස්තවාදීන්ගෙන් අත්පත් කර ගැනීම සඳහා 2009 වසරේ පෙබරවාරි 21 වනදා යුද හමුදාව මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා. එහිදී මෙහෙයුම් අඩාල කිරීම සඳහා ත්‍රස්තවාදීන් ප්‍රබල ප්‍රතිප්‍රහාරයක් එල්ල කර තිබූ අතර එහිදී මතුව තිබුණේ අපේක්ෂා නොකළ තත්වයක්. මෙම ගැටුමේදී හමුදා සමාජිකයන් විශාල පිරිසක් තුවාල ලැබූ අතර සැලකිය යුතු පිරිසක් මරණයට පත් වුණා. ඒ අනුව සටනේ වාසිය සතුරන් අතට පත්වන තත්වයක් නිර්මාණය වූයෙන් ප්‍රදේශයේ හමුදාව සතු විශාලතම ආයුධ කපටාවද ත්‍රස්තවාදීන් අතට පත්වීමේ අවධානමක් මතු වුණා. මෙහිදී ත්‍රස්තවාදීන් තවදුරටත් ප්‍රහාර එල්ල කරමින් හමුදා තුවාලකරුවන් දෙසට ලංවෙමින් සිටි අතර ආරක්ෂිත ස්ථාන වෙත පසුබසින ලෙසයි උපදෙස් නිකුත් වී තිබුණේ. එසේම හමුදා අවි කපටාව සතුරන් අතට පත්වීමද සටනේ අනාගතය වෙනස් කළ හැකි තත්වයක් බවට පත්වෙමින් පැවතියා. මේ වන විට මෙහුමට එක් වූ හමුදා බට පිරිසෙන් 20 දෙනෙකු පමණක් ඉදිරිව සිටි අතර ඒ අතරට කපිතාන් අරංගල්ල සහ කෝප්‍රල් නිලන්ත පුෂ්පකුමාර විරුවාද ඇතුළත් වුණා. එම අවස්ථාවේදී පුදුකුඩිරි පුදසිනුත් නන්දිකඩල් කල්පොත් දෙසිනුත් දරුණු ලෙස හමුදාවන්ට ප්‍රහාර එල්ල වූ අතර මුහුදු කොටිනායක සුසෙයි ඇතුළු කණ්ඩායමක් මෙහෙයුමට එක්ව සිටි බවයි ප්‍රකාශ වුණේ. ඒ අනුව කණ්ඩායමට නායකත්වය දුන් කපිතාන් අරංගල්ල මහතා ප්‍රකාශ කර තිබුණේ ලැබී ඇති අනපරිදි ඉදිරිව සිටි සෙවලුන්ට පසුබැසීමට සිදුවන බවයි. මෙහිදී පෙරට පැමිණි කෝප්‍රල් නිලන්ත පුෂ්පකුමාර විරුවා ප්‍රකාශ කර තිබුණේ තමන් සතුරු කණ්ඩායම පාලනය කරන තෙක් කණ්ඩායමට එම ස්ථානයෙන් පසුබසින ලෙසයි. එහෙත් හමුදා කණ්ඩායමේ නායක කපිතාන් අරංගල්ල මහතා ප්‍රකාශ කර තිබුණේ මේ මොහොතේදී ඉදිරිව සිටින කණ්ඩායම අවධානමක පසුවන බැවින් තාවකාලිකව පසුබැස ඊළඟ අවස්ථාවේදී සතුරන්ගෙන් පලිය ගැනීමට පැමිණෙමු යන්නයි. එහෙත් ඊට එකඟ නොවූ කෝප්‍රල් නිලන්ත පුෂ්පකුමාර විරුවා තම කණ්ඩායමේ සගයන්ට පසුබසින ලෙස බල කරමින් ඔහු පෙරට ගමන් කර තිබුණා. ඒ හමුදා අවි ගබඩාවේ පැවති ක්ලේමෝ බෝම්බ රසක්ම සිය සිරුර වටා දවටා ගනිමිනුයි. මොහොතකින් ත්‍රස්තවාදීන් සිය ගණනක් හමුදා ආයුධ ගබඩාව වටලා තිබුණේ දැවන්ත අවි ගබඩාවක් අත්පත් කර ගැනීමේ ප්‍රීතිය සමගයි. එහෙත් ඔවුන් ඉදිරියට යමින් ක්ලේමෝ බෝම්බ පුපුරවාගත් වීර නිලන්ත පුෂ්පකුමාර විරුවා ත්‍රස්තවාදීන්ට ඔවුන්ගේ ජීවිත මෙන්ම ආයුධ ගබඩාවද අහිමිවීම වළක්වාලමනුයි සිය ජීවිතය පූජා කළේ. ඒ අනුව සටනේදී පසුබැස ජීවිතය බේරා ගැනීමට හැකියාව තිබේදී සතුරන් වනසාලමින් සහ සිය සගයන්ගේ ජීවිත සුරකිමින්ද ආයුධ ගබඩාවක් සතුරන් අතර පත්වීම වළක්වාලමින්ද ඔහු දක්වූ විශිෂ්ටත්වය ලක් ජනතාවගේ හදවත්වල සදා අමරණීය ලෙස සටහන් විය යුතු බව අපගේ විශ්වාසයයි. ඒ වෙනුවෙන් ගැමුණු හේවා බලකායට අයත් සෙබල 410.53 කෝප්‍රල් නිලන්ත පුෂ්පකුමාර විරුවාට පරම වීර විභූෂණ සම්මානය පුද කිරීමටයි පියවර ගැනුණේ. අද අප ජීවත් වන නිදහස් මාතෘභූමිය එවන් විරුවන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් හිමිකර දෙන ලද්දක් වන බැවින් එම භූමිය එවන් කැපකිරීම් තුළින්ම රැක ගැනීම අපගේ යුතුකමක් බව සිහිකරන්නේ අභීත රණවිරු නිලන්ත පුෂ්පකුමාරට නිවන් සුවේද ප්‍රාර්ථනා කරමිනුයි. මෙවන් වැදගත් හා විස්මිත තොරතුරු දැනගැනීම සඳහා ලංකා A News subscribe කරන්න.